අයිබවන්දරුවනේ අදමං වඩ ගන්න බලාපොරොත්තු වෙන්නේ දහයසිීට අයත් හත්තනි පාඩමෝන නිවරදි පෝත්‍රණ ලබාගනමු කියන්න පාඩමේ දෙදවන කොටසයි. ඉතින් දරුවේ මේ පාඩමුතිල උට උගන්නන බලාපොරොත්තුවෙනවා පෝෂණ උනත්තායි විසම චාක්‍රය. ඒවගේම ගර්බනි කාලය තුළදී මවගේ පෝෂණ දත්වය සහ ඒවගේම අහාර සුරක්ෂිත භාව පිළිබඳ සහ තවත් කරුණ කීපයක් පිළිබඳ වදාානයමු කරීමට මේ පාඩ මුතුලින් බපපුොරොත්ව වෙනවා. අපි දැම් ලමු දරුවනේ පෝෂණ වනතාව විසමචක්‍රය ගැන කුමක්ද කියලා. මව මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළීම නිසා අයට උපදන දරුවා බර අඩු දරයෙකු වේ. එම දරුවා ගැහනු දරුවෙකුනම් යව්වන වයේදීද මිටිස් සහ බර අඩුවී මගින් අය මාතෘත් එෙන්ද පත්වන වයස වනයට පෝෂණ උනතාවලින් පෙළේ. ඇය විසින් භීකරනු ලබන දරුවන්ට ද පෝෂණ උනතාව ඇතිවේ මේ තමයි දරුවනේ පෝෂණ වුණනතාවයි විසමචක්‍රය. ඒකෑන් දරුවනේ මව මන්ද පෝෂි තත්වෙන් පෙළ නොත්තේම ඒන හැදන දරුවාටද මන්ද පෝෂණ දත්වයක් ඇතිවේ. ඒවාගේම ඒ දරුවාගින් බිහිවන දරුවන්ද පෝෂ වනතාවන් පෙළි මේ තමයි පෝෂසණ උනතයි විසම චක්‍රය. අපි දැන් බලමු දරුවනේ පෝෂණ උනතයි විසම චක්කර උප සටහන් මගින්. එය න අපට හඳුනාගන්න පුළුවන් දරුවනේ වම් පැත්ත පලවෙනි කොටසු තියෙනවා මන්ද පෝෂණෙන් සහිතමාවක්. ඊට ඉහෙලීම් පවතිනවා එම මන්ද පෝසයිත මවගින් බිහිවෙනඕනතා සහිත දරවා. ඒ කෑන දරුවනේ අඩුබර පෝෂෙන් වඋනතා සහිත නවදරූපතක්. ඊට පස්ස අපට හඳුනාගන්න පුළුවන් දරුවනේ එම දරුවා යව්වනවියට පෙල්න විට ඇයද මන්ද පෝෂිතත්වයෙන් පෙළේ. ඉන් අනතුර අපට හඳුනාගන්න පුළුවන්දරුවනේ ඇය කයම්සි දවසක මවක් කන විට ඇද මන්ද පෝෂිදත්වයෙන් පෙෙනවා ඒ ඒ තලයකින් ඔබට නැවත චක්‍රයකා කරට සිදියන බව හඳුනාගන්න පුළුවන්. මින් අනතුරුව ඇගෙන් බිහිවන දරවාද මන්ද පෝෂි දත්වයෙන් පෙළේ නැත්තන් අඩු බර පෝෂණ උනතා සයිදරුවයෙකු බිහිවේ. මේ චක්‍රයකා කර සිදියනි සතුව මේ පෝෂණ උනතතා විශසම චක්ක්‍රලෙේ හඳුනාගන්න අපි. දැන් අපි හඳුනාගම දරුවනේ ගර්බනී කාලයත් තුළ බවගේ බර ප්‍රමානවත්තරම් වැඩ. නොවීමට හේතුකුමක්ද කියලා. පලවෙනික තමයි දරුවන්නේ මාතෘූ මන්ද පෝෂණය. ඒවගේම තමයි දරුවනේ දෙවන එක තමයි මමට වැලඳන විවිධ රෝගී තත්ව උදාහරණයක් ලෙස රක්ත හිනතාවේ දිය වැඩියාව අධික රුදුල පිීණ ලෙස හඳුනාගන්න පුළුවන්. මීලාකාරය තමයි දරුවන්නේ ගර්භනී කාලය තුළ ප්‍රමාණවත් තරම් පෝෂණයක් නොලැබීම. මීනාකාරණ පිහඳුනාගමු ළම හා යව්වන කාලයේදී නිසි පෝෂණයක් නොලබීම. මෙහි පවතන වැදගත් කාලයේ තමයිදරුවනේ උපදන විට බර කිලෝගෑම් දෙකදන් පාට වඩ අඩුදරුවන් අඩු බර උපත් ලෙස පිහඳුනාගන්නවා. අපි දැම් බලමු දරුවනේ පෝෂණ උනතාව කිරේ බලපාන ප්‍රධාන සාධක මොනවාද කියලා. පලවෙන එක තමයි දරුවනේ ආහාර සුරක්ෂතතාව වෙසා ආහාරවල සුරක්ෂත බව. දෙවනි සාධකේ තමයි දරුවනේ වයිස. ඒවගේම තුංගෙන සාධකයේ තමයි සෞඛ්‍යතත්ත්වය ඒවගේ හතරන සාධකය තමයි පරිසරය ඒවගේම පස්සන සාධකය තමයි ආහාර පිළිබඳ ඇති දුර්මත අපි දන් හඳුනාගමු දරුවනේ ආහාර සුරක්ෂතාව වෙසා ආරවලට සෞඛ්‍ය ආරක්ෂිත භවයන කුමන්ද කියලා. අවශ්‍ය අවස්ථාවකදී අවශ්‍ය ප්‍රමාණ වලින් නීමිත ගුණාත්මක තත්ත්වෙන් යුක්තව යම් ආහාර වර්ගයක් ලබා ගැනීමට ඇති හැකියාව ආර සුරක්ෂේතාව ලෙසි හඳනාගන්න පුළුව. මේයනුවට හඳුලාගන්න පුළුවන්දරුවනේ ආහර සුරක්ෂිත අවට බලපාන ප්‍රධාන සාධක තුන. ඉන් පලවෙනික තමයි දරුවනේ ආහාර සුලබතාව ඒ ගැනදරුවනේ සියනු පෝෂණී අවශ්‍යතා සපුරාලිය හැකිවන පරිදි විධ වූ ආහාර අවශ්‍ය ප්‍රමාණ වලි හිඟයකින් තොරව ලැබීම. දෙවනි සාධක තමයි දරුවනේ ප්‍රවේශවීමේ හැකියාව ඒ ඇනදරුවනේ සෑම් පුද්ගලෙකොටු තමාට අවශ්‍ය ආහාර සපයා ගැනීමට හැකියාවක් තිබීම. උන් සාධක තමයි දරුවුණේ ප්‍රෝජනට ගැනීම. ඒයන්නේ රසයෙන් ගුණේ යුත් පෝෂණී ආහාර පරිභෝජිම ගතහැකිවීම. ඒනවා අපට ආර සුරක්සිතාාවට බලපණ සාධකතුනු හඳුනාගන්න පුළුවන් අපි දැම් බලමු දරුවනේ ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බවට බාධා කර සාධක මුණවාද කියලා. පලවෙන අපට හඳුනාගන්න පුළුවන් දරුවනේ ජීවිද්‍යාත්මක සා දෙක ඒක ඇන දරුවනේ ආහාරවල පැවැතිහකි සරීරයටට අහිතකර සුද්‍ර ජීවින්. දෙවල සාධකෙ තමයි දරුවනේ රසානික සාධක ඒක ඇන දරුවනේ ආරවල පැවැති හැකි විධ රසායනික සේෂදව්විය. තුන් සාධක තමයි දරුවනේ බෞතික සාධක ඒ ෑන දරුවනේආහරවල තිබි හැකි වැලි හෝ කුඩා ගල්කටවැනි ද්‍රව්ිය. ඒ අනු දරුවන අපට ආරෝ සෞඛ්‍ය රක්ෂසිද බවට බාධකන් සාධක තුන හඳුනාගන්න පුළුවන්. ඒක ඇන දරුවනේ ජියවිද්‍යාත්මික සාධක රසායනික සාධකසා බෞතික සාධකලෙස අපට හඳුනා ගැනීම හැකියාව පවතිනවා අපි pues ැ හඳුනා ගමු දරුවුණනේ හාර දුෂසවීම අනු කුමද කියලා අහාර දුස්සවීම යන දරුවන්නේේ විධ සාධගෙන ආහාරය ගුණාත්මක භාවයට හානිවීමයි. අපි දැන් බලමු දරුවුණේ ආහාර දෂ්‍ය වන ක්‍රම පළවනික තමයි දරුවන මැස්සන් කරපොත්තන් මීියන් කරුල්ලන් වවැනි සතුන් ආහාරය මතවැසීම. දෙවනි එක තමයි දරුවනේ අපරිිසුද දෑත් අපි සුදු භාජන සහවි්‍යමත් පිසීමේ ක්‍රමවේද භාවිතා කිරීම. තුංගෙනක තම දරුවුණන අපරක්ෂාකාරිව හාර පරියාරණය කිරීම. තරවනක තමයි දරුවුනේ නුසදුසු ආර ආහාර ගබඩා කිරීම. අපි නම් ර දරුණ ආර දුෂශ්‍යවී වලක්ොයා ගැනීම සඳගමි කළ ුතු කරුණු පලවැෙනක තමයි දරුවනි, ආර පරියාරණයට පර සබන් දමන් නිවරු දැස්සේදීම. ඒවගේම පිරිසිදුූ ආහාර පිළියල කිරීම. මේ නාකාරන තමයි ආහාර වර්ග බෙදා දීම සඳන් නිවරදු පිරිසිදුූපකරන භාවිතා කිරීම. ඒ වගේම තමයි ආහර පිළියල කරන්නන්ගේ පෞද්ගිලි සවස්ථාගෙරි සැගෙලිමත්වීම. ඊනාගාරණය අහාර විසවීම වලක්වා ගැනීම. බිින්න්නුර අපි හඳුරග දරුවුණේ ආහාර විසම වලක්වා ගෙනස අනුගනය කළයුතු කරුණු. අලවෙන්ක තමයි දරුවුණනේ පුස් බැඳු ආර පරිභෝජින කිරීම ඒන්දරුවන සහර පුස්සුවරග ඇප්ලොඩොක්සිීන් වැනි විස රශානිි කරිප දවයි. නිසාදක අපි හඳුනාගන්න පුුණන් කොල පෑඇති පොත්ත සහිත අර්තාපල්ල අහරන ගැීම ඒන් දරුවනේ අර්තාපල් කොළපෑ වැන්නේ හිරු එලිය නිරාවරණ වී සොලනින් නැමති විස සංන්නෝගේ නිපදන නිසාය. තුන්ගනි සාධකේ දරුවන අචාරුවනය ඇඹුල්ලුව වරග ලොහෝ බාජනුල් දැමීමෙන් ආහාර බෙදීම සඳල් ලොහෝ හැඳි භාවිතන් වලකීම ඒයට හේතු තමයි දරුවුණේ විනාකිරවල ඇති ඇසිටික්කම්ලේ ඇලුමිින් සායකර දිය කරයි. මීනාකාරය තමයි දරුවන එකමතලෙන් නැවත නවත ආහාර බැදීමෙන් වැලකීම. ඒහෙතු තමයි දරුණන්නේ මගේ අහිත රසායක දව නි පදවේ කාරය තමයි දරුවුණේ කල්ලිකුතු ආර වර්ග මුද්‍රා කඩවු ඇසු ආරසාහ හැඩේ විකෘතිවූ ආර පරිබෝජයින් වරකීම. මේනාකාරය තමයි දරුවුණ නොහුර රසයකෝ ගඳක් ඇති හාර කෑමට නගැනීම ඒනු දරුවන අපට පෝෂණ වනතාව කෙරේ බලපාලන පලවනි සාධක හඳුනා ගහක වුණා. අපි දැ බර මු දරුවන පෝෂන වනතා කෙර ලපන දෙවන සාධකවන වයස. මේ පිළිබඳ පදර ප්‍රදාන කාන පිළිබඳට අවානීම කරන්න. වැනික තමයි දරුවුණේ පුද්්‍යලයකුගේ ජීවිතය විධ අවස්ථාව වලදි ලැබියුතු පෝෂණ අවශතාාව වෙනස්වේ. ඒන් දරුවනේ දරුවුක ඉපදී මුල්දින දහක් තුළ දරුවට ලැබෙන පෝෂණය ජීවිත කා ඩවැදගත්තේ.වැනි ක අපේ හඳුනාගම දරුවනේ දරුකගේ පෝෂණය වර්ධනය සහරක්ෂ සඳාව සියලුම් පෝෂ පදාර්ථ මවකිරතවන් සමන්න්න්‍යතයි තුන්ගනි කාණය තමයි දරුවන නව ෝන්වේද ඇවන පෝෂණ උනතා මගින් ගහනු දරුකක නම් අනාගතේ බිහිවන දරුවෝ බර අඩු උපස් සයදරුවන් වෙති. මීනාකාරය තමයි දරුවනේ වයස්ගතවීමත් සංම පුද්ගලෙකවිසින් සිදුකරුණු ලබන සාලී ක්‍රියා කාරගම අඩුවීම හේතුවෙන් සක්ති ජනක ආර අඩුවෙන් ගැනින් වැදගත්ය. මීනාකාරය තමයි දරුවනේ වයසට පත්වීමේදි ශරීර ඇති විටමින් B දලා විමින් C ර්ලවිෆෝලිැසි කැල්සිම් යකට ආද සුද්‍ර පෝෂක අඩුවන බැවින් මේවා අඩගු ආහර දිනපතාආහරට එක්කර ගැනීමට උන්දි වීේතුව. මිනාකාලය තමයි දරුවනේ විශේෂයෙන් ආහාරය ඇති කැල්සේ මස්තවල තැන්පැත්වීමට නම් ප්‍රමාණවත් අරම් ව්‍යායම කළ යුතුය. ඒවගේම තමයි දරුවනේ කනිසයිත ආහාර වැඩිපුර ගැනීමද සීනිසා තෙල්සයිත අහාර අඩු කිරීමද වශරයමස් සමඟ සිදු කළ යුතුය. ඒය නෝ‍ර දෙවන සාදක හඳනා ගන්න පුළුවන් තැන් අපි ලමු දරුවුණේ තුන්වනි සාධකේ තුන්ව සාධකෙ තමයි දරුවුණනේ සෞඛ්‍ය දත්වය. ඒ නොපේ හඳුනාගම සෞඛ්‍ය දත්ව ගන්න කුමද කියලා. ල ම් ೋග තත්වන්න ර පාල ് සිතිවේ වැලදදි ඇති ೋ ත්ව හර ോರ ගත ිය. දහර නැග දරුවන, ්‍රක් හි පිನ රෝග සහිත නැත ට අවශෝෂ උපරිමි කරන හාර වැඩිපුර බාගතතුය. ಆහාර මාගගේ පනු සාදනනි තත්වලදී ප්‍රමාණුවත් පෝෂණ ප්‍රමාණයක් ලබාදනු ලැබවාද, අවශෝෂය ප්‍රමමාණත් නෝනේ ස පෝෂ උනතාව ැතිවේ. එමනි සහපරින් පෝෂණ ත් රක ගැනීම සඳ ඇතම් රෝගතත්ත පාලනි රගතයතුය. ඒනවාදරුවන අප රෝගතත්තා පාලින් සඳ දනගතතු කාරණ පිළිඳ ආදාානයම කරමු. පලවෙනික තයි දරුවනේ පෙදදා ආරවේ අනිවාරයම ගැනීමමිත වැදගත් වෙනවා. ඒවගේම තමයි දරුවනේ පාසල්ලන වයස්සේ දරු අනු දෑසන ආහාරය මගහැරීම මන්ද පෝෂණ හේතුවක් වෙනවා. ඒවගේම තමයි දරුවනේ රාත්‍රිකාලයේදී දිගුවේලාවක් නිරහාරෝ සිටිමිනි සැෞදාසන ආහාරවේල ඉතාම වැදගත්තේ. මිනාකාරය තමයි දරුවනේ නිසිලෙස උදෑසන ආහරණ ගෙනී අධ්‍යාපන කටයුතුවලේ දීමට බාධාවක් ව. මිනාකාය තමයි දරුවනේ පුද්ගලක සතු පැතිජක්ති වැඩිර ැීම සඳ හැමවිටම නැවු එලවොලුවා පලතුර ආහර තයතුය. මිනාකාරය තමයි දරුවන, ගැමරුතෙලේ බදිල්ල හාහර අඩංගඕන ට්‍රන්ස්මේ දාම්ලේ සරයට අහිත කළයි. ඒවගේම තමයි දරුවනේ කයිවේසා කරන කාර්යප්‍රමාණනු ආහාර අපපි ලබා තීතුය. උදාහරණ ක්‍රසි දරුවනේ කාර්යාලයක සේවය කරන පුද්ගල එක්හ. ගෝවික් සිදුකරන කාර්යභවාණය වෙනස්වේ ඒ අනු අපිිය අහර ලබාග තීතිය. මීලකට පි හඳුනාගම දරුවනේ හතරවනි සාධකය හතර වනි සාධක තමයි දරුවණේ පරිසරය. ද්ලයකු ලබාගන්න ආහාරෝ ජීවත්වන පරිසරයා නුව වෙනස්වේ. එප මනක්නෝ පුද්ගලුට අවශ්‍ය ආහාර ප්‍රමාණය හු ජීවත්වන පරිසරයේ කාලගනික සාදේශකුණක සාධකනුවද වෙනස්වේ. සීත රටවල්ලල අහයට උස්නත්වය වැඩිපුර නිපදීම සඳහා ක්ති ජනක ආහාර වැඩිපුර ගත යුතුය. මින් අන්නතුරු අපි හඳනාගම දරුවුණේ පස්සන සාධකය. පස්සන සාධකතම දරුවනේ ආහාර පිළිබඳල් දුරුමත සහ පෝෂණ ගටලු පිළිබඳ දැනුවවත්න වීම. ඒ අනෝප මේ හඳුනා කරමු, ආදේශී වශයන ්‍රවද ජාතින් අතර හාර වර්ග පිළිබඳවත් ආහාර සැකසීම ක්‍රම පිළිබඳව ව දුර්මත පවති. එමෙන්ම මාධ්‍යමගින් ප්‍රචාර්ය කරන වෙල දැන්වීම් වලින් ලැබෙන තොරතුර වල නිරවාධ්‍යතා පිළිබඳව මාජනතාව දැනුවත් නොවීම පෝෂණ ගැතුල ඇ ඇතිවීම කරේ රිජෝම් බලපායි. දැන් අපි හඳුලාගම දරුවනේ පෝෂණයා බඳනු දුර්මතමොනවාද කියලා. පලවෙනිික තමයි දරුවනේ සීතර කෑමසාහ ගිනියම් කෑම සරයට අහිත කර බව. දෙවනි සාධක තමයි දරුවේ ඩ මලාාික ආහර වැඩියීම් පෝෂ්ණ පවවිතන බව. ම නාකාරණේ පිපාසේක ජලයට වඩා අනිකුත් පැනිියම් වර්ග පානය කිරීමම් සුස්සු බව. ඒවගේම කිරි සම්පූර්ණ ආහාරයක් ලෙස්සලකීම. මීනාකාරය තමයිදර වුණේ රෝගී අවස්ථාවලදි ආහාර ජීරණය අපාසු ඇයි සලකාඩුවෙන් ආරගැනීම. මීට අපි වැදත් කාරණ පළ දවදානයම කරු. එකඇන්දරුවනේ මීට අමතරව වෙළඳ පොලේ බලපෑම ආර්ථිකතත්ත්ව ආහාර වල හිඟකම? වි ආහරව අඩංගු පෝෂපදාල්ත බිළබ වබෝධයක් නොතිබීම සා ොසලෙකිලීමමත්භාවේ පෝෂණ වනතාවන් ඇතිවීමට බලපායි. ඒනෝ දරුවේ පෝෂණ කැටලු අමකර ගැනීම ස ශිෂ් දායකත්වය හඳුනාගැෙමු. පළවෙනික තමයි දරුවනේ තම පෝෂණ තත්ත් ගැන දැන සිටීමම් හානිසි පෝෂණ ඇතිකර ගැනීමට කටයුතු කිරීම. දෙවනිසාධක තමයි දරුව නිවරදි ආහාර පුරදදු ඇතිකර ැනීම. ංහ දගේ තමයි දරුවනේ වෙඳ දැන්නේම් වලට නොැට නිරදි තේරුන් ගෙන ආර ෝරාගැනීම ඒවා අපි දැහඳුනා ගනමු දරුවන, රජියෝම අපට දායකවන්න පුළුවන් කාර පිඳව. පලවෙනික තමයි දරුවනේ පෝෂණට අද නිපුණතා සංවර්ධනය කරගැනීම. දෙවන එක තමයි ආහාර පරිබෝයනට අදාළව ගෙවත්ත සැසීම. සංගෙනක තමයි දරුවනේ දේශීයේ ස්භාවික ආරභාවිතයට හුරුවීම. මෙයා කරට අපිට රජෝම් අපට දායක විය හැකිය. න්න අතුර අප අහඳුාගම රුණ, එලවොල සසා පළතුර ගිවතු වකාව නිපතවා ගැනීම ලබාගත හැකික වාස නවාද කියලා. පලවනවාසේ තමයි දරුණු විශස රසායනිකවලින් තොරවූ පිරිසිුදු ආර පරිබභෝජනය කරගත හැකිවීම. ඒ වගේම සමබලාහාර වෙලක් සකස් කර ගැනීමට හැකිවීම. ඒවගේම තමයි දරුවුණේ නිවසේ අපදරාවේ නැවත භාවිතක් කිරීමෙන් කසල කළමනා කරන යමී හැකිවීම. ඒ වගේම තයිදරුවුණ නිවසර අවට අලාංකාර පරිසරයක් ඇතිවීම. ඒ වගේම තමයි දරුවනි විවේක කාලයේ පළදා ලෙසගත කර ගැනීමට හැකිවීම. මේ වගේම තමයි දරුවනේ කායික ව්‍යයාමයක් මෙන් ම සිතට සතුරක් ඇැතිවීම. ඒවගේම තමයි දරුවනිේ ආර්ථික වසියෙන් වාසි ලබා ගත හැකිවීම එඒන අපට හඳුලා ගන්න පුළන් දරුවුණනි වාසි රාසියක් පවතින බව. ඒනව පිගනගමු දරුවනේ තමන්ගේ නිවසේ පෝෂණ අවශ්‍යතාව ආදි කරුණු සැලකිල්ලට ගෙන ත් අට විධ අන්ග එකතු කරගත හැකි ක්‍රම හලවැනික තමයි බෝග වර්ගවගා කිරීම. ඒක යන දරුවනේ පලාවර්ග පෝච්චවල් හෝ පිලි ක්‍රමයට ැවීම. ඒවගේම බිරිස්තක්කාලි වැනි භෝග වර්ග පෝච්චිවල බැවීම. ඒවගේම තමයි දරුවුණේ දැව ශාකගෙවත්තීමයි මේ සිටවීම. දෙවන කාර්ය තමයි දරුවුණේ කාබනික පෝර සකස් කර ගැනීම. උදාාරනකර්‍ර දරුණේ කොම්පෝස් කොටු හෝ නාගරික පෙදේශවල කොම්පෝස් බඳුම් භාවිතා කරහැකිවීම තුංල සාදක මයි දරුණේ ියවායු ඒැක් නිර්මාණ කිරීම අතරනි සාධකේ වයහිවත්‍ර ටැන්කිව රැස්කොට ව ාග සඳභාවිතා කිරීම. පස්සන සාධකතම සත්වපාලනය ඒෙති සඳන්කන සාධකකාපි තැන් හරූප සටන් මගේ හඳුනාගමු. පලවෙනයකෙන් භෝග වගා කිරීම ජීවායු ඒක වයිවරෝ ටැන්කි සත්ව පාරණය කෝම්පෝස් කොටු වගේ අපට මෙයා කාට හඳුනාගන්න පුළුවන්. ීලකට පිඉගර ගමු දරුවනේ ශ්‍රී ලංකායි පවතින ආර සංස්කෘතිය ඒ න ඔබට සාධෙකීපයක් හඳුනා දෙන්නම් පළවෙනික තමයි දරුවනේ පුරාණය පටන් අද දක්වාම ශ්‍රීලාකක පෙදාන ආරරි වී ඇත්තේ බත්තිය එම බත් සඳහා යොදාගන්න රජ සහල් වර්ග උදාරණකෙස හඳුනාගන්න පුළුවන් අපට ඇල්සාහල් සුව දැල් හීනෙ ටිහාල් වර්ග ආර සංස්කෘති දෙවනසාධක ලෙස අපට හඳුනාගන්න පුළුවන් දරුවනේ විශාල වසයෙන් ධානය සසාධාන්‍ය වල නිෂ්පාතිත ආහාර වර්ග පෙදාන ස්ථානයක් ලබා ගැනීම. උදාාරනල දරුවනේ කුරක්කන් අමු මිනේරි වැනි පෝෂ දාෛධානය ජනර් පිළි පැවතීම. ඒවගේම තමයි දරුවනේ තව පෙදාන කාරණයක් පිළිබඳවදානයම් කරමුු. සම්බල ආහර්වේලක් ලබා ගැනීමි මූඩි අවධානයට සහිතව පෙදානවාආහර්වේල් පිළිරවිය. උදාාරණයක් ලෙස හත්මාළුව පුං කිරිබත්, ලවන් පලාාමැල්ලුම් අපට හඳනාගන්න පුළුව. ඒක ඇන දරුවනේ මෙම හරරුෂයත්තයව වන්නේ පෝෂ්චණය කහි පැක් එක තිවීමයි. මීනාකාරය තමයි දරුවනේ ආර අපතයයි වැලැක්වීම සඳහා විධකයා මාර්ග ගන්නා ලදී. උදාාරණයක් ලෙස අටුකොස් කරවල ජාඩි අපි හඳනාගන්න පුළුව. මීනක සාධික අපි හඳනාගම දරුවනේ ්‍රී ලංකා බෞජාතික රටක් පැවි විධ ආගමික හාජාතික සිරිත් අනු ආහාර වර්ගවිය උදාාරණයක් ලෙස දමුළ සංස්කෘති අහාර පිටටු තෝසය. වඩේ සකස්වනි ඒවගේම තමයි දරුවුණේ මුස්ලින් ජනයා ගැහර ලෙස පුරියානි වටල අපපන්න අපට හඳුනාගන්න පුළුවන්. ඒවගේම තම තරුණ පීන මීනකට හඳුනාගමු සිංහලා හින්දුවලුත් තවරුදුස්සය වෙනව සකස්වන හාරමොනවාද කියලා උදාරන ක්‍රද අපට හඳුනා ගන්න පුළුවන් කැවු් කිරිබත් මුම් කිරිබත් මේ වගේ ශ්‍රී ලාංකේට ආාවේ නික ඔහු දේශී ආහාර හඳුනාගන්න පුළුවන් මීනකට අපි අවධානයමුකරු දරුණේ විවිධ පුද්ගල අවශද සඳහා හාර සකස් කිරීම. ඒ ඇනදරුවනේ අපි ආහාර සකස් කිරීමද වැදගත්වන කාරණයක් වන්නේ විවිධ පුද්ගල වශචතනුව හර් සකස්කිරීම උදාරණයක් ලෙස දරුවන් නවයවුන් දරුවන් ගර්පනීම අවරුන් කිරිදනමවවරුන් රෝගීන් ශාකමය ආහාර් පමණක් ගන්න ආය ක්‍රීඩකේන්. ඒ ඇන දරුවනේ මේ අයගේ පෝෂනා වශ්‍යතාවයන් වෙනස්වේ ක්‍රීඩකන්ට වැඩි පෝෂණයක් ලැබීම ඉතා වැදගත්තේ ඒ වගේම රෝගීන් සඳහා විධ පෝෂණ අවශ්‍යතාාව වෙනස් වේ. ශාකමය හාර පමුණක් ගන්නායට සත්මේ පෝටීන් ලැබෙන ආකාරයට ලබාගතීම වැදගත්තේ. එවැනි ආකායට පුද්ගල අවශතානු හර සකස් කරගත් හිුතුය. දැන් අපි අවධනමු කුණ දරුවන මෙම පාඩේ පවතන අභ්‍යාස පිළිබඳව. පළමනික තමයි දරුවනේ පෝෂණ උනතයි විසමචක්‍රයන කුමක්ද. දෙවන එක තමයි පෝෂණ උනතයි විසමජක් ප්‍රමයයා දින්න. තුන් එන අභ්‍යාස තමයි දරුවනේ ගර්බනී කාලය තුළ මව. මගේ බර ප්‍රමාණවත් තරම් වැඩි නොවීමට හේතුලියන්න්න. හතරනි ප්‍රශ්න තමයි දරුවුණේ, පෝෂණුණ තව කෙරේ බල පන සාධක ලියන්න. පස්වනි ප්‍රශය තයි දරුවුණ, ආහාර් සුරක්ෂයතාවට බලපාන්න් ප්‍රධාන සාධකතුන ලියන්න. හයිවනිකාරණය තමයි දරුවනේ ආහාර දුෂසවීමනුකුමක්ද. හත්තන ප්‍රශ්න තයි දරුවුණේ විධ සාධකනනි හාරය ගුණාත්මක භාවයට හානිවේ එම අවස්ථාවන් ලියන්න. ඊනක ප්‍රශ්නය තමයි දරුවුණේ පෝෂණයාව බැඳුරු දුර්මත ලියන්න. මික ප්‍රශේතමයි දරුවනි ශ්‍රී ලංකා බෞජාතික රටක් බ විධ ආගමික ජාතිීන් සිරිත් අනු ආහාර වර්ග ඇත ඒවාලි යන්න මිනක ප්‍රශය තමයි දරුවනේ විධ පුද්ජල වශචතඳ ආහාර සකස් කිරීම සයම කාණ්ඩලි අන්දරුවන මෙම චනල තාමත්තු බ සක්ප්්‍රයිප් කලන ඇතන් සබප්ක්‍රයි් කල තියාගන්න එයට හේතුෝ තමයි දරුවනි අලුත් පාඩක් ආපු සැනඟ බර දක්ගතහැකි වීම